බලමු මුලින්ම මේ SFT මේ විභාගයට මේ අවුරුද්දේදී කොහොමද ඔබ ඒ සාමර්ථයක් සඳහා සූදානම් වෙන්නේ කියන්නේ. එතකොට මම මුලින්ම ඔබට කියන්නම් කොහොමද මේ කටයුත්තට ඔබ ඉස්සරලම දායක වෙන්නේ කියලා. හරි. දැන් ගොඩක් ළමයි අහන ප්‍රශ්නයක් තමයි ඔබ මේ අවුරුද්දේදී මේ ඒ සාමර්ථයක් SFT වලට ඒකක් ගන්න නම් මොනවද කරන්න ඕනේ කියන්නේ. හරි. right එතකොට මම කෙටියෙන් මම ගැන කියන්නම් මේ අවුරුද්දේදී ලංකාවේ ප්‍රථමයා සහ තුන්වෙනියා ඒ වගේම මේ අවුරුද්දේදී විතර දිස්ත්‍රික් ප්‍රථමයා පත්තනෙක් ඒ වගේම ඉතිහාසයේ අපි ලංකාවේ ප්‍රථමයා දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා පස්වෙනියා හත්වෙනියා සහ දහවෙනියා කියන කට්ටිය සමග දිස්ත්‍රික් ප්‍රථමයෝ 14ක් එක අවුරුද්දේ මේ අවුරුදු පහ තුල බිහි කරලා තියෙනවා. එතකොට අපි මේ වෙලාවේදී ලංකාවේ සාර්ථකම ඔන්ලයින් SFT පන්තිය විදිහට ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම දැන් ඔන්ලයින් වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔන්ලයින් එක හරි බෝරින් කියනවා සමහර. ඒ කියන්නේ සමහර කට්ටියට මේ ඔන්ලයින් එක අහගෙන ඉන්නත් බැරි සයිස් එකක්. රයිට්? ඒ වගේම තමයි සමහර කට්ටිය කියන මේ ඔන්ලයින් එක ඉතාම ස්ලෝ කියලා. හරි? එතකොට තව කට්ටියක් කියන මේ ඔන්ලයින් එකේ දැන් වීඩියෝ එක ගත්තාට පස්සේ මේ වීඩියෝ එක මේ කැඩි කැඩි පේන්න ගන්න කියලා. කැඩි කැඩි පේන්න ගන්න කියලා. රයිට්? අනිත් කේස් එක තමයි මේ කට්ටිය ගත්තාට පස්සේ මොකද වෙන්නේ මේ ඩේටා කැපෙන ප්‍රමාණය සහ ඩේටා මුදල දරන්න බෑ. හරි? ඒ වගේම තමයි සමහර වෙලාවට ඔබට ගොඩක් පාඩම් දෙවෙනි පාර තුන්වෙනි පාර බලන්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාලට ඒවල ලයිට් නැහැ. සමහර වෙලාවට ඔයාලගේ ඩේටා ස්පීඩ් එක ස්ලෝ. ඒ වගේම ෆෝන් එක සමහරට අම්මා තාත්තා ළඟ තියෙන්නේ. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔබට ඒකට විසඳුමක් නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ සියල්ලටම විසඳුම් දෙන්නත් එක තමයි අපි අපේ ඔන්ලයින් ක්ලාස් එක හදලා තියෙන්නේ. රයිට්? එතකොට ගිය අවුරුද්දේ මම හිතන්නේ සිසුන් 450ක් විතර ලියලා ඔයාලට ඒ අයියලා අක්කලා කියපු දේවල් මේ පාඩම මේකේ මේ වීඩියෝ එක අවසානයේදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබ එක දෙයක් මතක තියාගන්න ඔබ ඉස්සරලම ලංකාවේ තියෙන සියලුම ඔන්ලයින් ක්ලාස් බලන්න. බලලා ඔබට තේරිච්ච නැති ෆිසිකල් පන්තියේ තේරිච්ච නැති පාඩම් හොඳටම තේරෙන විෂය ගැඹුර හොඳටම තියෙන පන්තියක් තෝරාගන්න ඔන්ලයින් සඳහා. කිසිම වෙලාවක කියන්න පරගුරුවරයා විතරයි හොඳ මේ ගුරුවරයා විතරයි හොඳ කියලා ඔබ ලංකාවේ තියෙන සියලුම වීඩියෝස් ටික බලන්න. බලලා ඔබ තීරණය කරන්න පැහැදිලි මොනවද විෂය ගැඹුරට යන්නේ මොනවද කියලා. සමහර ඒවා තියෙනවා මේ පැහැදිලි හැබැයි ගැඹුරට. සමහර ඒවා තියෙනවා පැහැදිලිත් නෑ ගැඹුරත් නෑ. සමහර ඒවා තියෙනවා ගැඹුරුයි හැබැයි පැහැදිලි. ඒ කියන්නේ ඔබ තෝරා ගන්න ඕනේ පැහැදිලිත්වය ගැඹුර කියන දෙකම සහ හොඳ ප්ලැට්ෆෝම් එකක් කියන එක. රයිට්? අපි ඉස්සරහට යමු බලන්න. එතකොට ඔබට මේ මාසෙදී මේ තියෙන පුතේ මේ හොඳට බලන්න මේ තියෙන ඔබගේ විෂය නිර්දේශය. හරි? එතකොට ඔබට තේරෙනවා මෙන්න මෙතනදී ඔබට තියෙනවා පාඩම් පහක්. රයිට්? එතකොට ඔබට මෙතන පාඩම් තියෙනවා පුතාලා පාඩම් 25ක්. මේ පාඩම් 25 තුල ඔබට දැන් ඔබ ඉන්නේ කොතනද කියලා බලන්න මේ ටිකට හරියට මේ වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න හැමෝම වගේ මේ වර්ගඵලයේ පරිමාව ඉවර කරලා ඇති. මිනුමුත් ඉවර කරලා ඇති. හරි. පයිතගොරසුත් ඉවර කරලා ඇති. දැන් එතනින් පස්සේ ඔබ 12 වසර නම් මේ තියෙන්නේ පුතේ මම මෙන්න මේ තියෙන්නේ සම්පූර්ණ 12 වසර විෂය නිර්දේශය. හරි. එතකොට මේ පාඩම් ටික අනිවාර්යෙන් ඉවරලා තියෙනවා. 12 වසර කට. සොරි මේ 13 වසර නම් මේ 12 වසර පාඩම් ටික තමයි මේ මේ රවුම් කරලා තියෙන 12 වසර පාඩම් ටික. එතකොට මම මෙන්න මේ නිල් පාටේ රවුම් කරන්නේ 13 වසර පාඩම් ටික. දැන් ඔබ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් මේ වෙලාවේදී ඔයාලා ඉන්නේ දරුවනේ සිටිය යුතු ස්ථානය ගැන පොඩ්ඩක් බලමු කල්පනා කරලා. දැන් ඔයාලා ගණන් කරලා බලන්න මේ පාඩම් වලින් කීයක් තමන්ට කවර්. එතකොට අන්තිම මාස තුන දැන් මේ විෂය නිර්දේශය අනුව ඔබට කියලා තියෙනවා පුතේ දැන් 12 වසර ළමයි නම් හරි මේ වෙද්දි මොකද වෙලා තියෙන්නේ? 12 වසර ළමයි නම් මොකද වෙන්න ඕනේ? මේ ඔබ ඉන්නේ දෙවනි වාරයේ ඉවර වෙන තැන. ඒ කියන්නේ 9.1 නිපුණතාවය දක්වා ඔයාලා ඉවර කරන් තියෙනවා. හරි. අප බලමු 9.1 කියන්නේ මොකද්ද කියලා. මම කියන්නේ 2022 දරුවා. ඒ කියන්නේ ඔයාලා මේ විදුලි උපකරණ නතු කිරීම අටුම තරමේ මේ භ්‍රමණ චලිතයවත් ඉවර වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා 12 වසර නම් ඒ කියන්නේ 2021 දරුවෙක් නම් මේ වෙද්දී ඔබ මෙන්න මේ දක්වා ඉවර වෙලා තියෙනවා. අවමේ අවමේ එතකොට අපි බලමු 13 වසර දරුවෙක් නම් ඒ කියන්නේ 2021 දරුවෙක් නම් ඔබ මේ වෙද්දි ඉන්න ඕනේ මෙන්න මෙතන.
අවශ්‍ය හරි අවශ්‍ය 20 අපි ගත්තොත් එහෙම තව වාර දෙකක් තියෙනවා කියලා 18.1 නිපුණා. ඒ කියන්නේ ඔයාලා මෙන්න මේ ස්වභාව නිෂ්පාදන කියන තැනවත් අඩුම තරමේ අවම වශයෙන් ඔබ මෙන්න මේ ස්වභාව නිෂ්පාදන කියන තැනටවත් පාඩම් ටික ඉවර කරලා තියෙන්න ඕනේ මේ වෙද්දි. හරි. මෙන්න මේ ස්වභාව නිෂ්පාදන කියන තැනට ඉවර වෙනවා අඩුම තරමේ. අඩුම මේ කියන්නේ. හැබැයි මෙහෙම ගියත් ඔයාලට papers වලට එක දවසක්වත් තියෙන්නේ නැහැ. හරිද? හේතුව තමයි දැන් මේ විෂය නිර්දේශය හදලා තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍ර කියලා දෙයක් නැතුව. හරි. තේරුම් ගන්න මේ කියන එක. papers කියලා දෙයක් නැතුව තමයි මේක හදලා තියෙන්නේ. හරිද? දැන් බලන්න. ඔයාල ගියොත් එහෙම තුන්වෙනි වාරේ ඉවර වෙද්දි තමයි සිලබස් එක ඉවරෙන්නේ. එතකොට papers කරන්න. දැන් මම පොඩක් මේ ඔබට චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. papers කරන්න පුතේ අනිවාර්යයෙන්ම ඔයාලට එකතු වෙනවා. right මම sharing අයින් කරලා මම papers ටික ඔබට පොඩ්ඩක් කියන්නම් පැහැදිලි කරන්නම්. හරි. සාමාන්‍යයෙන් ඔබට අවම වශයෙන් මෙන්න මේ ටික කරන්න වෙනවා. හරි. past papers ගත්තට පස්සේ 2015 2016 2017 2018 2019 2020 ඒ වගේම මොඩියුල් papers ගත්තොත් එහෙම 2020 ආව මොඩියුල් papers දෙකක් මොඩියුල් 1 මොඩියුල් 2 ඊට අමතරව සාමාන්‍යයෙන් පරණ මොඩියුල් papers තියෙනවා පරණ මොඩියුල් papers තියෙනවා සාමාන්‍යයෙන් පරණ ඒවා old ඒවා තියෙනවා 1 2 3 4 අවම වශයෙන් පහයි හයක් කරන්න. ඒ වගේම පළාත් papers. පළාත් papers අපි ගත්තොත් පළාත් 9ම papers නැත්තත් එක අවුරුද්දට පළාත් papers පහක් තිබ්බොත් 1 2 3 4 5 6. පළාත් papers තියෙන පස්වරක් 6 30. එතකොට 30යි 31 32 33 34 35 36 37 38 39 40 41 42 43. අවම වශයෙන් අවම papers කරන්න ඕනේ complete papers. හැබැයි මේ papers නිකන් අර සූපින් එකම ප්‍රශ්නයක් අරගෙන ඒවා නෙමෙයි. ඒ කියන්නේ මේ paper එකක් කියන්නේ පුතේ MCQ 50යි ව්‍යුහගත structure paper structure question 4යි රචනා 6යි. නැතුව අර ඔයාලට දෙන morning papers අනම්මනම් ඒ වගේ සූපින් සුරංගනා papers නෙමෙයි. හරිද? එතකොට මෙන්න මේ වගේ papers 40ක් තියෙනවා. එතකොට මේ papers 40 ලියන්න පුතාලා අවම වශයෙන් කොච්චරක් යනවද? මේ MCQ paper එක ලියන්න යනවා පුතේ පැය දෙකක්. මේ රචනා ප්‍රශ්න ටික ලියන්න යනවා පැය තුනක්. එතකොට මේකෙදී ඔබට රචනා paper එක ලියද්දී අතාරින්න දෙනවා ප්‍රශ්න දෙකක්. ඒ අතාර ප්‍රශ්න දෙක ඔබට උත්සාහ කරන තව පැයක් යනවා. එතකොට 3යි 2යි 5යි 5යි 1යි පැය 6ක් යනවා අවම වශයෙන් එක paper එක. එක දවසක් වැය වෙනවා පේපර් එක. එතකොට ලියන්න පැය 6ක් යන පේපර් එකක් සාකච්ඡා කරන්න පැය කීයක් යනවද? පැය 12ක්. හරි. එතකොට පැය 12ක් යනවා කියලා කියන්නේ සම්පූර්ණ කම්ප්ලීට් පේපර් එකකට පැය 18ක් යනවා. හරි. අපි හිතමුකෝ සතියට එක පේපර් එකක් කරා කියලා. පැය 18ක් හම්බෙන්නේ නැහැ. අපි උපකල්පනය කරමු සතියට එක පේපර් එකයි කියලා. තර් පේපර්ස් 30ට සති කීයක් යනවද පුතේ? පේපර්ස් 30ට පේපර්ස් 40ක් තිබ්බේ පේපර්ස් 30ට සති කීයක් යනවද? right. එතකොට අපි ගත්තොත් එහෙනම් 4යි අඩුම තරමින් සති 8ක්වත් යනවනේ මේ වෙලේ. සති 8ක්වත් අවමේ. සති 8ක් අවමේ යනවා කියලා කියන්නේ මාස 2ක්වත් අවශ්‍ය වෙනවා කම්ප්ලීට් පේපර්ස් වල. හැබැයි මේක මාස දෙකෙන් නම් කරන්න බෑ. මේකට මම අනිවාර්යයෙන්ම ඔබට අනුමත කරන්නේ මාස 4. හරි. මාස 4 අනුමත කරන්නේ ඔන්ලයින් ක්ලාසස් ඔක්කොමත් එක්ක අපි හිතමු මාස 2ක්වත් යනවා. එතකොට මාස 2ක් කියන්නේ ඔබට අනිවාර්යයෙන්ම මේ ලියන දේවල් ස්ටඩි කරන්න අනිවාර්යයෙන්ම එක මාසයක් වුණා. එතකොට විභාගයට මාස 3කට ඉස්සලා සිලබස් එක ඉවර වෙනවා. ඒ කියන්නේ ඔබගේ විභාගය කල් යන්නේ නැහැ. අගෝස්තු නම් right මේ ජූනි ජූලි අප්‍රේල් 31 වෙද්දී 31 වෙද්දී තියරි රිවිෂන් මේ දෙකම අවශ්‍ය ඉවර වෙන්න ඕනේ ඔබ මේ ටාගට් එකට එන්න. අවම මේ පේපර් 40ක් නෙමෙයි මේ සතියේට පේපර් එකක් කරොත් කරන්න බෑ ජීවිතේ.
අවමශයෙන් මාස 3ක්වත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අප්‍රේල් 31 වෙද්දී ඔබ විෂය නිර්දේශය ඉවර කරන්න වෙනවා. හැබැයි ඔබට දැන් පේනවා ඇති ඔබ විෂය නිර්දේශය ගත්තාට පස්සේ ඉන්න තැන. හරි. එතකොට දැන් මේ වැඩේට අපි ඔබ දන්නවා මම හිතන්නේ තව කොරෝනා රැලි එන්න පුළුවන්, පාසල් වහන්න පුළුවන්. ඒ වගේම අවුරුදු සිංහල අවුරුද්ද එනවා. හරි. දැන් හෙට අනිද්දා නත්තල් සමය එනවා. ඒතර මේ හැම වෙලාවෙම පාසල් වහන්න. හරි. එතකොට සමහර වෙලාවට ඔබට පන්ති යන්න සිද්ධ වෙන්නේ නැහැ. සමහර ඉස්කෝලේ ගියට උගන්නන්න නැති වෙන්න පුළුවන්. ඉස්කෝලේ ඉගෙනුවොත් ක්ලාස් එක කට් වෙන්න පුළුවන්. මේ දෙකේ එකක් වෙන්න පුළුවන්. අපි මේ සියලු දේවල් වලට ඔබට සොලියුෂන් එකක් දෙන්න. රයිට්. බලමු අපි අපේ සොලියුෂන් එකට එමු බලන්න. මොකද්ද මේ ඔන්ලයින් ලයිව් ලර්නින් ක්ලාස් එක කියන්නේ? ගිය අවුරුද්දේදී මම හිතන්නේ ඔබට මම මේ අවසානයේදී බලන්න දෙන්නම් PDF එකත් අපි එවන්නම්. ඒ PDF එක බලන්න බලලා ඔබ කැමති නම් මේකට සම්බන්ධ වෙන්න. එතකොට මේකෙදි ඔබට මම හිතන්නේ අපි සතිය දවස් 7ක් වැඩ කරනවා. ඔබට කැමති වෙලාවට සහභාගී වෙන්න පුළුවන්. හරි. ඔබ සහභාගී වුන්නේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව තමයි සහභාගී වෙන පිරිසක්. හරි අපි මෙතන හිටියා අපි එතනට යම් බලන්න. ඉස්සරහට ආ. ඔන්න ඒකක ටික ආය පරම ඔබට පේන්නන්න. මෙන්න ඒකක ටික ඒ කියන්නේ ඔබට තව කීයක් ඒකක තියෙනවද කියලා කල්පනා කරන්න. උතර දරුවනේ අපි මෙන්න මේ මාසෙදී ඒ කියන්නේ අපේ මාසෙ සාමාන්‍ය පටන් ගන්නෙ සාමාන්‍ය 20 වෙනි. හරි. හේතුව තමයි 20 22 වගේ පටන් ගන්න. හේතුව තමයි ගොඩක් වෙලාවට ලබන අවුරුද්ද වලට SFT paper එක හම්බෙන්න 20 ආසයි. ඒක නිසා තමයි අපි ඔන්ලයින් ක්ලාස් එක 20 ආරයි යන්නේ. එතකොට පුතේ ඔබ ගත්තොත් එහෙම ඔබට මේ මාසෙදී ෆ්‍රී පන්ති විදිහට ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ තාපය චාලක රසායන සහ ද්‍රවස්ථිතිය. මේ තාපය සහ ද්‍රවස්ථිතිය කියන්නේ විභාගයේදී දන්න දරුවෝ දන්නවා මේ ඉතාම ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා දෙන එක. මේ තාපය අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා, ද්‍රවස්ථිතිය අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා, චාලක රසායන ප්‍රශ්න වාගයක් වෙනවා. මේ ෆ්‍රී ක්ලාස් එක මේකට ඔබ කිසි මුදලක් එහෙම ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපි පේපර් ක්ලාස් එකක් යනවා. ඒ කියන්නේ පේපර් ක්ලාස් ප්ලස් රිවිෂන් කියන එක. මේකට ඔබ සහභාගී වෙනවා නම් ඔබට මෙන්න මේ ෆ්‍රී පාඩම් තුනට අමතරව 2022 ළමයි ටාගට් ක්ලාස් සුත්‍රජීව විද්‍යාව, භ්‍රමණ චලිතය, බලය, ත්‍රිකෝණමිතිය සහ මිනුම් කියලා පාඩම් අපි පුනරීක්ෂණය කරලා දෙනවා. තියරිත් කියලා දීලා සම්පූර්ණ ප්‍රශ්නත් අපි සාකච්ඡා කරලා දෙනවා මෙන්න මේ පාඩම් ටික. එතකොට ඔබ 20යි 21 පේපර් ක්ලාස් එකට සහභාගී වෙනවා නම් ඔබට රසායනික කර්මාන්ත අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ද්‍රවස්ථිතියේ මේ තියරි කරපු ටිකේ ප්‍රශ්න ටික බහුවයක සහ ත්‍රිත කියන පාඩම් ටික කරලා දෙනවා මෙන්න මේ පාඩම් වලට අමතක. එතකොට දැන් යම් කිසි කෙනෙක්ට සාමාන්‍යයෙන් මම අනුමත කරන දේ තමයි මෙන්න මේ ක්ලාස් එක. හේතුව තමයි ඔබ 20යි 21 හෝ 22 වුණත් මොන පන්තියේ හිටියත් ඔබට පරණ පාඩම් වල සම්බන්ධයක් නැතුව මේ 20 වෙනිදායින් පටන් ගන්න මාසය තුල මෙන්න මේ පාඩම් 12ම කවර් කර ගන්න පුළුවන්. මේකෙදි ඔබ පෙර දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සියලුම දැනුම දෙනවා. ඒක නිසා ඔබට එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න පුළුවන් වුණා නම් ඒයි. ඔබට මෙන්න මේ 20යි 21 පේපර් ක්ලාස් එකට සහ ප්‍රී ක්ලාස් එකට දෙකටම සහභාගී වෙනවා. ඔබට මෙන්න මේ සියලු පාඩම් ටික සහකරන්න පුළුවන්. ඔබ 12 වසර වුණා 13 වසර වුණා. ඔබ මෙතනදී 12 වසර 13 වසරත් වෙන් කර ගන්න යන්න එපා. මම ඔබට දෙන යෝජනාව පාඩම් 20 25යි තියෙන්නේ. පාඩම් 25 කවක. අපි ඉස්සරහට යම් බලන්න කොහොමද අපේ පාඩම් ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. එතකොට මේ ෆ්‍රී ක්ලාස් එක පුතේ ක්‍රියාත්මක වෙනවා. සෙනසුරාදා රෑ 9 ඉඳලා පාන්දර 1 වෙනකම්. මේ 1 කියන වෙලාව පොඩ්ඩක් එහෙම එහෙ වෙන්න පුළුවන්. ඉරිදා රාත්‍රී 9 ඉඳලා අලුයම 1 වෙනකම්. මේ ටයිම් ටේබල් එක හදලා තියෙන්නේ පුතේ ලංකාවෙම SFT sorry බුරුවර මේ ටයිම් එක ගොඩක් වෙලාවට යන්නේ. අන්ත අපි ET පන්ති ක්‍රෑෂ් නොවෙන්න. ඒත් 1 2ක් පන්ති අධ්‍යයන ක්‍රෑෂ් වෙන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ මේ සියලු පන්ති පස්සේ බලන්න පුළුවන්. හැබැයි මේ ක්ලාස් එක මේ ෆ්‍රී පන්තිය දරුවනේ පසුව නැරඹිය නොහැක. ඒ නිසා ඔබ මේ වෙලාවෙන් බලන්න වෙනවා. ඔයාලගේ වෙන පන්තියක් තිබුත් මම හිතන්නේ හැම ක්ලාස් එකම රිපීට් සෙෂන් එකක් දෙන්න නිසා ඔබට ඒ අදාළ පන්තියට පස්සේ සහභාගී වෙන්න පුළුවන්. හැබැයි පේපර් ක්ලාස් එක කියන එක පුතේ සඳුදා රෑ 10 ආමාරයට අපි දානවා බහු වර්ණ. මේක මම මෙහෙම දාලා තියෙන්නේ පුතේ කල්තියා දාලා තියෙන ටයිම් එක හේතුව තමයි මේ පරක් වෙන්න හේතුව තමයි මීට කලින් ICT ටයිම් එක තියෙන්නේ. අඟහරු අතරේ 9 ඉඳලා අපි තියරි කරනවා. විශේෂයෙන්ම දැන් 20යි 21 සමහර ළමයිට තියරි පාඩම් ආවරණය වෙලා නැති නිසා අපි ඒ ළමයි වෙනුවෙන් අපි මොකද කරන්නේ තියරි කවර් කරන්න මේක දාලා තියෙනවා. බදාදරය 9 ඉඳලා 10 ආමාරින්ලා අපි ගොඩක් පාන්දර යනවා මේක රචනා ප්‍රශ්න සාකච්ඡා කරා. ඊට අමතරව දවල් පන්තියක් යනවා. පුතේ ඔබට සහභාගී වෙන්න පුළුවන් නම් සහභාගී වෙන්න පුළුවන්. බැරි නම් මේක පස්සේ බලන්නත් පුළුවන්. ඔයාලට ක්‍රියාත්මක වෙනවා
ඔබට ක්‍රියාත්මක වෙන දරුවනේ දවල් වරුවේ පන්තිය. එතකොට මේ 12 වසරේ මං ආවරණ පාඩම් ටික මං ඉස්සරලත් කිව්වා. ඒ වගේම තමයි දැන් ඔබ 12 වසර පන්ති වලටත් සහභාගී වෙනවා නම් මෙන්න මේ තවත් අමතර සතියේ උදේවරුවක් හම්බ වෙනවා. එතකොට 12 වසර පන්ති යන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රිය 9ට සිකුරාදා රාත්‍රිය 10:30ට. සඳුදා අඟහරුවාදා බදාදා මෙන්න මේ කියන වෙලාව 3:00දී ඔබට කිසිම පන්තියක් ක්‍රෑෂ් වෙන්නේ නැහැ මං හිතන්නේ. 21 පන්ති යනවා. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා 22 පන්ති යනවා. මම 21 අයටයි 22 අයටයි දෙකොල්ලන්ටම යෝජනා කරන්නේ මේ පන්ති දෙකටම එන්න. මේ පන්ති දෙකම ආවොත් තමයි ඔබට මේකේ නියම ප්‍රතිඵලය ගන්න පුළුවන් හොඳ සුපිරි මීටරයක් වෙන්න පුළුවන්. ඊට මීට අමතරව අපි බහුවර ප්‍රශ්න පත්‍ර හතරක් මාසයකට කියන සතියේ එක ගාන සාකච්ඡා කරනවා. රචනා ප්‍රශ්න පත්‍ර හතරක් අංග සම්පූර්ණ. ඒ කියන්නේ අර භාග කැලේ නෙමෙයි සාකච්ඡා කරනවා. ඊට අමතරව අපි එක්ස්ට්‍රා පන්ති ටිකක් දානවා. මෙන්න මේ තියෙන ටේබල් එකේ තියෙන පන්ති ටික ඔබට පස්සේ බලන්න පුළුවන්. මේ পেපර් ක්ලාස් කියන ෂෙඩියුල් එකේ තියෙන මේ සියලු දේවල් ටික පස්සේ බලන්න පුළුවන්. ඔබට මේ ටයිම් ක්‍රෑෂ් වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එම පස්සේ බලන් ඉන්න එපා. මොකද හේතුව තමයි මේ පස්ස කවදාවත් එන්නේ නැති නිසා. රයිට්. අපි ඉස්සරහට යමු බලන්න. එතකොට අපි මේකෙදි Zoom සහ YouTube live streaming කියන දෙක යනවා. මේකෙදි ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. හරිද? මේ වෙලාවෙම live chat එකේ ප්‍රශ්න අහන්න පුළුවන්. අපි papers කරලා දෙනවා Zoom එකෙන් ඔබට voice වලින් අහන්නත් පුළුවන්. දැන් සමහර කට්ටියට Zoom බලන්න බෑ. හේතුව තමයි Zoom එක කැඩි කැඩි යන්නේ. එතකොට සමහර කට්ටියට YouTube live එක ගිහිල්ලා ඔයාලට හිමීට හිමීට forward කරලා බලන්න පුළුවන්. නැත්නම් download කරලා බලනකොට ප්‍රශ්නකුත් නැහැ මේ. අපි කිසිම විරෝධතාවයක් නැහැ. Zoom එක හැබැයි ඒක download කරලා මේ වෙන වංචනික ක්‍රියා කරන්න එපා. ඔබ බලලා download කරලා බලන්න ප්‍රශ්නයක් නැහැ. අපිත් මේක සාමාන්‍ය ඔබට බලන්න අවස්ථාවක් දෙනවා. download කරන්න අවශ්‍යත් නැහැ. buffer වුණාට පස්සේ බලන්න download කරන ගියත් ඔයාලට සල්ලි යනවා අපරාධ. හරි? අපරාධ සල්ලියක් කියන්නේ Zoom package තියෙන කට්ටියට Zoom එකෙන් බලන්න පුළුවන්. YouTube වුණා YouTube බලන්න පුළුවන්. ඉස්සෙල්ලා Zoom එකෙන් බලලා ඊට පස්සේ පස්සේ වුණා YouTube එකෙන් ආය බලන්නත් පුළුවන්. එහෙම කිසිම තහංචියක් නැහැ paper class. හැබැයි free class එක එහෙම බෑ. අපි ඉස්සරහට. හරි. එතකොට පුතේ අපි සාමාන්‍යයෙන් ඔයාලා මේ අපි මේකෙන් පස්සේ මේ Telegram group එකක් දානවා. මේ Telegram group එකට WhatsApp නෙමෙයි Telegram group එකට ඔයාලා join වෙන්න ඕනේ. ඒ Telegram install කරගෙන ඔයාලා මෙන්න මේ අපි දාන link දෙකක් දානවා. ඒ link දෙක click කරාට පස්සේ එක 2021 SFT එහෙම නැත්නම් 2022 ටෙක්නොලොජි මේ දෙකේම ඉන්න එපා හැමෝම. ඔයා 21 නා 21 ඉන්න 22 නා 22 ඉන්න. මොකද අපි මේ පන්ති දෙකටම අදාළ සියලු විස්තර මේ දෙකටම දානවා. හරිද? ඒ නිසා මේ group දෙකේ එක්කෙනා ඉන්න එපා. හිටියොත් අපි දෙකෙන්ම අයින් කරනවා. right. හරි. එතකොට ඔබට මේ YouTube නම් මේ link එක එවුවට පස්සේ ඔයාලට මේක click කරන්න පුළුවන්. අපි අර කලින් link එවන්නේ නැහැ. ඔයාලා අපි link එක එවන්නේ අවශ්‍ය වෙලාවට පමණයි. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් පුතේ සමහරවල් වල restricted mode enable කියලා තියෙනවා. ඒක disable කරා නම් හරියනවා. මේක නැත්තම් අපි number එකක් දෙන්නම්. ඔයා Zoom වල නම් ඔයාලා දන්නවා Zoom link එක ගියාට පස්සේ Zoom link එක click කරලා ඔබට පන්තියට යන්න පුළුවන්. එතකොට අපි ලංකාවේ මේ අවුරුද්දේදී district ලංකාවේ පළවෙනියා සහ ලංකාවේ තුන්වෙනියා ලංකාවේ පළවෙනියා BST වලින් ලංකාවේ තුන්වෙනියා ET වලින් බිහි කරා. right මොකද නැත්තම් සමහර කට්ටිය පටලඟ නැති මේ දෙනම SFT කරනවානේ. එතකොට SFT කරද්දී SFT වල පළවෙනියෝ දෙන්නෙක් එනවා. ET පළවෙනියා සහ BST පළවෙනියා. මේ BST පළවෙනියා මේ ET පළවෙනියා. එක් පටල ගන්න එපා. ඒ වගේම අපි පහුගිය අවුරුදු පහ තුල දිස්ත්‍රික් ප්‍රථමය 14ක් ලංකාවේ ප්‍රථමයා දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා තුලව බිහි කරලා තියෙනවා. මම හිතන්නේ මේක තමයි ලංකාවේ යෝධතුම් ප්‍රතිපලය. මේ අවුරුද්දේ sorry මේ අපේ ඉතිහාසයේ බිහි වෙච්ච sorry මේ අවුරුද්ද තුල බිහි වෙච්ච යෝධ ප්‍රතිපල ලංකාවේ එක ලංකාවේ තුන ලංකාවේ 11 right මේ පුරණෑග දිස්ත්‍රික් ප්‍රථමයා මේ මාතලේ දිස්ත්‍රික් ප්‍රථමයා මේ ගම්පහ මේ දරුවන් තුන මේ ගම්පහ පහ මේ දෙනම ඒ තුන ගානේ ආවා පුතේ ගම්පහදි මම හිතන්නේ 209 වෙදි මල් ළඟ SFT ඒ තිබුණා හැබැයි අනිත් ගුරුවරන් ලැබිච්ච සහාය අඩු නිසා ඒක මරණ බැලුවා මේ ඉතිහාසයේදී ලැබිච්ච යෝධ ප්‍රතිපල මේ දිස්ත්‍රික් ප්‍රථමය මම හිතා පුරණෑගල ඉතිහාසය තුලම මම හිතන්නේ සම්පූර්ණ රිසල්ට් හොදලා තියෙනවා මම. ගම්පහත් එහෙමයි. ඒවා මගේ තමයි සමහර අනුරාධපුර දිස්ත්‍රික් වල අපි පන්ති හැමවක් කරේ නැතත් අනුරාධපුර කුරුණෑගලට ආව ළමයි ගොඩක් කට්ටිය හොඳ ප්‍රතිඵල පිහි කරලා තියෙනවා. හරි මේ මං ගැන තියෙන්නේ. අපි ගිය පාර මාස 3න් සිලබස් එක කවර් කරලා දුන්නා. ඒ කමෙන්ට්ස් වලට මම දාන්නම් තව පොඩ්ඩකින්. ඔබ නිකමට මේ ටික කියවලා බලන්න පුතාලා.
මෙන්න මේ ටික ඔබ නිකමට කියවලා බලන්න. මෙතනසට බුදු බවක් තියෙන කියලා. අනාවැක් කියන ගැන හොඳලු. पेपर के टाग सीर सी या टारगेट करा बलांड बलांड मेवा किसी में एडिट करे ना दीपो है मम महिता ने वाचले पर साफ कर दी और ईटी पेपर कर पावा आप ही उदाव करा मोड़ा मैं दवास देखे गुड़ काट काटती है और तू गणा क्लास के तो दवास देखे मैं गिरा था इससे प्यार लाती बकाटी है मुझे मैं किया नहीं किया बड़ा दाखिल नहीं ඔබට මේ data package දැන් සාමාන්‍ය YouTube unlimited activate කරන ආකාරය තමයි මේ තියෙන දාලා තියෙන්නේ. ඔයාලට මේ YouTube unlimited package එක අවශ්‍ය නැහැ activate කරගන්න පුළුවන්. Video එක post කරලා බලන්න ඔබ මේ package එකක් නම්. ඒ වගේම ඔයාලා SLT connection එකක් නම් තියෙන එකටත් මේ මේ data bundle එක ගන්න පුළුවන්. ඊට අමතර Zoom packages ගොඩාක් තියෙනවා මම ඒක විස්තර කරන්න යන්නේ. එතකොට තරුවනේ මේ ඔබට දාලා තියෙන්නේ මුදල් ගෙවිය යුතු ගිණුම් මාර්ග. හරි. ඔබ මෙන්න මේ අංක තුනටම ඔයාලට මුදල් ගෙවන්න පුළුවන් එක්ක බැංකුවට ගිහින් ගෙවන්න පුළුවන් බැංකුවේ මැෂින් එකෙන් දාන්න පුළුවන් එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් පුළුවන් ඔබට ලංකාවේ තියෙන ප්‍රධාන බැංකු සියල්ලම තියෙනවා ඊසි කෑෂ් සහ එම් කෑෂ් තියෙනවා එම් කෑෂ් නොකරන තරමට හොඳයි රයිට් ඔබ මේ ඔක්කොම ෆැසිලිටීස් ටික තියෙනවා එතකොට ඔබ මේ මුදල් ගෙවූ බවට සාක්ෂියක් අපිට මෙන්න මේ අංක තුනට මෙවන්න ඕනේ එකට එවන්න එපා තුනට මෙවන්න තුනට මෙවුවට පස්සේ එක්කෙනෙක් රිප්ලයි කරයි ඔබට ඔබ මේකේ දේවද්දී නම ඒ වගේම ලිපිනේ මට මේක දාන්න බැරුණා නම ලිපිනේ ලියලා Telegram වලින් මේ නම්බර්ස් තුනට මෙවන්න රයිට් හරි එතකොට අපි ඉස්සරහට යම් බලන්න හරි එතකොට මේකෙදි ගෙවන්න ඕන මුදල පුතේ අපි දැන් මේ ගිය අවුරුද්ද සාපේක්ෂව ඔබට නිබන්ධන සෙට් එකක් දෙනවා ඔබට ෆ්‍රී තියරි ක්ලාස් එක ඕන කෙනෙකුට ජොයින් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි සමහර ළමයි තියරි ක්ලාස් එකේ ටියුට් ටිකක් දෙන්න පුළුවන්ද කියලා අහන. ඒ සොෆ්ට් කොපි දෙන කචල් නිසා අපි මේ පාර පොඩි මුදලක් අරගෙන මොකද තැපෑල සමෘද්ධිය 200ක් විතර යන නිසා 150 200ක් යන නිසා අපි ඔයාලට මේ පැකේජ් එක හදලා තියරි ක්ලාස් එකේ ටියුට් අවශ්‍ය නම් ඔබට මෙන්න මේ මුදල දීලා ගන්න. ඒතර පේපර් ක්ලාස් වලට විතරක් එනවා නම් ඔයාලා මේ ෆ්‍රී ක්ලාස් එක නම් අතරව ඔබට මේ මුදල් ටික ගෙවලා එන්න පුළුවන්. එතකොට හැබැයි මම 20යි 21 22 දෙකොල්ලටම යෝජනා කරනවා මේ ट्यूट अरगण मे वेड करो ट्यूट सह पेपर्स अरगण करो वड़ा प्लेस इतकोट अभी गेम विसीदे कट्टीट रुपया पांच कैट विनो मे ट्यूट सेट्टे का विसीदे कटादाल विनम ट्यूट सेट्टे का इतना वो थियरी क्लास फ्री एंड पुल ट्यूट उन्ना मे मुद पांच अर्दी मे ट्यूट इवे विसीदे क्लास एक दस पांच अर्दी मे क्लास दाहा एक दस पांच मेन मे ट्यूट टिकट अमतर मेन मे ट्यूट टिका तो बड़ा हमें अत्र मेगा गिवट पास मे टिकट निकान दी लगे ट्यूट ट्यूट सह प्रश्न पत्र हाथ रखे विषय के कट मे ट्यूट टिकट अमतर मेन मे ट्यूट से हम विसाई विषय विसो ना मेन मे ट्यूट दुलाहा ट्यूट दुलाहा सह पेपर्स अटाक ट्यूट दुलाहा सह कंप्लीट पेपर्स अटाक लबेनो මේ එක්සෑම් එකට සූදානම් මේ හරි එතකොට ඔබ සාමාන්‍ය මාගිතර මෙන්න මෙතනට ඔබ යන්න උත්සාහ කරන්න හරි
ඒ වගේම අපේ පන්තිවල අර හාෆ් කාඩ් ෆ්‍රී කාඩ් ළමයි තිබ්බොත් එයාලා පොඩ්ඩක් මුදිතයව කන්ටැක්ට් කරගන්න මම මේ මෙන්න මේ මැද තියෙන නම්බර් එක මේ මැද තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාන්න එතකොට පොඩි රිප්ලයි එකක් දෙයි එතකොට ඔබට මුදේ පාර වෙන්නේ පුතේ ඔයාලා දෙසැම්බර් 21 වෙනිදාට ඉස්සරලා මුදල් ගෙවුවොත් අපි ඔයාලට 24 වෙනිදාට ටියුට් එක තැපැල් කරනවා ඔයාලා දෙසැම්බර් 25 වෙනිදා රෑ 10ට ඉස්සලා දැම්මොත් එහෙම නිබන්ධන 31 වෙනිදා ටයිප් කරනවා ඔයාලා දෙසැම්බර් 25 වෙනිදා පස්සේ ජනවාරි 12 අතර ඕනම කාලයක් දුවොත් අපි ජනවාරි 12 තමයි පෝස්ට් කරන්නේ හරි එතකොට අපි නව මාසෙට ගෲප් එක ක්‍රියේට් කරන්නේ 22 වෙනිදා මේ පාර ඔබ ක්‍රියේට් කරද්දී අපි ඊමේල් එකකට තමයි ක්‍රියේට් කරන්නේ එතකොට ඔබට මැෂින් එකේ මැක් එකට ඔබට ලින්ක් ෂෙයා කරන්න නම් සෙල්ලම් කරන්න එපා අනිත් උදේ මේ මුදල ඉතුරු කරන්න ගිහිල්ලා ඔයාලා මේ මුදල ඉතුරු කරන්න ගිහින් රුපියල් 2000 ගානේ අවුරුදු දෙකම ඉතුරු කරත් 2021 ළමයේ ඉතුරු කරයි රුපියල් 10000 22 ළමයේ ඉතුරු කර රුපියල් 20000 ඔය රුපියල් 20000ද වටින්නේ ඔයාලගේ ජීවිතේද වටින්නේ ඒක නිසා තේරුම් ගන්න ලින්ක් ෂෙයා කර කර දඟලන්න එපා ඒක yaad වෙන්නේ නැහැ පුතාලා හරිද මොකද අපිත් මේ ෆ්‍රී ක්ලාස් එකක් දුවනවා පුතේ හරි එතකොට ඔබට අත්‍යවශ්‍ය දෙයක් විමසන්න ඕන නම් හරි මුදිතක නම්බර් දෙක තියෙනවා මේ නම්බර් දෙකට කතා කරන්න පුළුවන් අත්‍යවශ්‍යම නะ හැබැයි WhatsApp Telegram calls ගන්න එපා මේ කිසිම නම්බර් එකට එතකොට මගේ නම්බර් එක මෙතන තියෙනවා ඔබට අත්‍යවශ්‍ය කාරණයකදී මට ගොඩක් වෙලාවට WhatsApp හෝ Telegram message එකක් දාන්න හැබැයි කිසිම වෙලාවක WhatsApp හෝ Telegram calls ගන්න එපා කිසිම හේතුවකට ගන්න එපා ඒක කරදරයක් ඔබ උදේ 10 ඉඳලා හැන්දෑව 5 වෙනකම් මේ ටික මම ඇහැරලා ඉන්න වෙලාව සා ක්ලාස් නැති වෙලාව ඔබට ගන්න පුළුවන් ඔයාලා මම සර් පන්ති තියනවාද කියලා අහන්න එපා හරි ඔය මෙන්න මේ 2020යි 21 SFT group එක හෝ 20යි 22 SFT කියන මේ group දෙකට දානවා අපි විස්තර ක්ලාස් තියෙන වෙලාවල් ටික ක්ලාස් එකක් නැත්තම් ක්ලාස් එක පටන් ගන්නවා නම් පටන් ගන්න පරක් වෙනවා නම් මේ සියලු විස්තර දාන්නේ මේ group දෙක ඒක නිසා ඔයාලා මේ group දෙක ඔයාලගේ Telegram group එකේ pin කරලා තියාගන්න අනවශ්‍ය group 100ක 200ක ඉන්නවා කට්ටිය එකයි ප්‍රශ්නය එසේ ඒවා delete කරන්න හරිද ඒ group ටික delete කරලා group වලින් අයින් වෙලා මේ ටික තියාගන්න. ඒකෙන් එකක් තියාගන්න ඔයාලා පාසලේ ගුරුවරු ටික. ඊට පස්සේ ඔයාලගේ සබ්ජෙක්ට් එකේ ඔන්ලයින් ගුරුවරු ටික. ඒක අත්‍යවශ්‍ය ගෲප් 10ක් තියාගන්න. මෙන්න මේ ගෲප් දෙකෙන් එකක් ඔයාලා 21 නම් මේක 22 නම් මේක පින් කරලා තියාගන්න. හැබැයි මේ කට්ටිය මේ 21 කට්ටිය 22ටවත් 22කට 21කට රින් ගන්න එපා. මේ දෙකේ ඔයාලා ඉන්නවා ලීව් වෙලා අදාළ ගෲප් එකේ විතරක්. ඊට අපි මේ දෙකටම දාන්නේ එකම මැසේජ්. මේ දෙකටම දාන්නේ එකම මැසේජ්. සිංහල තේරෙනවානේ. ඒ වගේම තමයි ඔයාලගේ මෙමරි ඕවර්ලෝඩ් එකට සහ ඔය chat group තරමනම් තියෙන groups වලින් අයින් වෙලා සහභාගී වෙන්න හරි හරි එහෙනම් ඔබට මෙන්න මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මෙතන උත්තර හරහා මතක කරගන්න රයිට් ඔයාලා පේමන්ට් එක කරාට පස්සේ අපි සාමාන්‍ය දින දෙකදී වගේ දැනුම් දෙනවා ඔබගේ පේමන්ට් එක හම්බුණා කියලා දැන් සමහර කට්ටිය අර පරණ පේමන්ට් එක කරලා නම් ඉතුරු මුදල දාලා ඔයාලට එන්න පුළුවන් ඒ වගේම හාෆ් කාඩ් හෝ ෆ්‍රී කාඩ් තිබ්බල මයිට අපිට දිවු ගන්න නම් ෆ්‍රී එවන්න විදියක් නැහැ හාෆ් කාඩ් හෝ ෆ්‍රී කාඩ් තිබ්බල මයි හෝ අර ශිෂ්‍යත්ව මොන හරි තිබ්බල මයි ඉන්නවනම් ඒ ළමයි ටික මුදිතව සම්බන්ධ කරගන්න මේ නම්බර් දෙකෙන් එකදී please call me කියලා මැසේජර් මුද්ද අනිත් කෝල් බෑක් කරයි හැබැයි WhatsApp Viber calls මේ Telegram calls ගන්න එපා හරි කරදරයක් ඒක හරි රයිට් එහෙනම් දරුවනේ ඔබට මම සුබ පතනවා අපි මේ ප්‍රෝග්‍රෑම් එක තුල ඔබට මාස කීපයක් තුල අනිවාර්යයෙන්ම ඒ සාමාර්ථයකට යන්න ලබා දෙනවා ඉඩකඩ ඔයාලා හොඳම දේ තමයි හරි මේ කමෙන්ට්ස් එකත් එක්ක මම PDF එකක් දෙවන්නම් මේකේ පහල අපි Telegram group දෙයක් ඇති ඔයාලා Telegram install කරලා ඊට පස්සේ අපිට මේ කෝල් එකක් දෙන්න අපි ඔබට අවශ්‍ය සහාය ලබා දෙන්නම්. එහෙනම් මම මේක ඉවර කරනවා. ඔයාලට මොන හරි අහන්න ප්‍රශ්න තියෙනවා නම් මේක යටින් කමෙන්ට් කරන්න මොනවද ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න කියලා අපි ඒකට රිප්ලයි කරන්නම්. එහෙනම් ගුඩ් ලක් හැමෝටම. අපි මේ මාසෙ දි පාඩම් 12ක්යි ලබන මාසෙ දෙකේදී ඉතුරු පාඩම් ටිකයි කවර් කරලා මේ මාස තුන තුල කොහොමත් ඔබට මාර්තු පළවෙනිදා වෙද්දී ඔන්ලයින් එකේ පන්ති ඉවර කරලා දෙනවා. ෆිසිකල් ක්ලාස් පටන් ගත්තත් නැතත්. ෆිසිකල් ක්ලාස් පටන් ගත්තා කියලා ඔබට මේක හානියක් වෙන්නේ නැහැ. දවසට පැය පහක් නිදාගත්තාම හයක් නිදාගත්තාම හොඳටම ඇති. උදේවරුවේ තියෙන පන්ති ටික ඔබට හැන්දෑවේ බලන්න පුළුවන්. ඒ කියන්නේ পেපර් ක්ලාස් පස්සේ බලන්න පුළුවන්. ෆ්‍රී ක්ලාස් බලන්න බෑ. ඒ නිසා ඔබ පන්ති ටික ඇඩ්ජස්ට් කරගෙන අර ගොඩක් කට්ටිය හිතන අපේ ෆ්‍රී ක්ලාස් එකට වෙන තමයි යන පන්තිරේ මෙයාන ගිහිල්ලා කරන්න පුළුවන් කියලා. ඔබ දැන් බය නැතුව පන්තිය මාරු කරන්න. හරිද? අපි ඔබට අවශ්‍ය සියලු බෑක් එක ඔන්ලයින් තුලින් දෙනවා. හේතුව තමයි අපි ගිය අවුරුද්දේ මේ දීපු කමෙන්ට්ස් ඔබට පේනවා ඇති. අයියලා අක්කලා මේ ඔබ ගැන අපි ගැන කියන්නේ. හරි? මේ අයියලා අක්කලා කියන්නේ අපි නෙවෙයි. හරි? මේ කියන අයියලා කලා එහෙනම් ඔයාලත් මේ පාඩම සහභාගී වෙන්න. ඒ වගේම තමයි ඔබගේ නගරයේ යාළුවන්ට පුළුවන් නම් මේක ෂෙයා කරන්න, ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. මොකද හේතුව තමයි ඔබ
එක්සෑම් ගොඩ යන්න ටීම් එකක් හිටියොත් වාත් එක හොඳ ටීම් එකක් හිටියොත් තමයි හොඳ රිසල්ට් එකකට යාමේ හැකියාව තියෙන්නේ. රයිට් එහෙනම් ගුඩ් ලක් හැමෝටම. මම එහෙනම් මේක ස්ටොප් කරනවා.